මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ කොහොමද අපි රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් අපේ තීසිස් එකට ලියන්නේ කියලා. දැන් අපි මෙතනදී ඔබ්ජෙක්ටිව්ස් ලියද්දී අපි හරියටම දන්නවා මොනවාද අපේ ඔබ්ජෙක්ටිව්ස් වෙන්නේ කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් ලියද්දී මේක කොටස් දෙකකට ලියන්න ඕනේ. අනිවාර්යයෙන් මුලින්ම එනවා මේන් ඔබ්ජෙක්ටිව් කියන එකක්. මේකේ පරමාර්ථය තමයි ඔයාලා ගෲප් එකක් විදිහට මොකද්ද ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එක. මම කියන්නේ software engineering පැත්තේ රිසර්ච් එකක් කරද්දී එකෙන් කම්පියුටර් සයන්ස් IT මේ වගේ රිසර්ච් කරද්දී ගොඩක් වෙලාවට අපි මං කලින්ත් කිව්වා ගෲප් විදිහටනේ කරන්නේ. එතකොට මේන් ඔබ්ජෙක්ටිව් එක තමයි ගෲප් එකක් විදිහට ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන එක. ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් කියලා තව සෙක්ෂන් එකක් එනවා. අන්න ඒකේ ලියන්නේ අපි ඉන්ඩිවිජුවලි අපේ කම්පෝනන්ට් එකට, ඒ කියන්නේ අපේ ඉන්ඩිවිජුවල් රිසර්ච් කම්පෝනන්ට් එකට අපි ඇචීව් කරන්න මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී ඔයාලට ආයිමත් මුලින්ම ලියන්න වෙනවා ඔයාලා කරන ලොකු ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා. හැබැයි ඉතින් කලින් ඉන්ට්‍රඩක්ෂන් ඇබ්ස්ට්‍රැක් ඒ වගේ ලිව්ව ඒවා විදිහටම ලියන්නේ නැතුව ඔයාලට පේනවා මම මෙතන ටිකක් වෙනස් විදිහට වෙනස් වචන වලින් හැබැයි කලින් එන අර්ථයෙන්ම තමයි මේ පැරග්‍රාෆ් එක ලියලා තින්නේ. මෙතනත් කියන්නේ මම අපි කරන්නේ ඩොමේන් ස්පෙસિෆික් විදිහට ඊචැලෙන්ජ් සිස්ටම් එකක් හදනවා ලංකාවේ මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න හරිම ලේසි වෙන වගේම ගොඩක් හොඳ රෙකමෙන්ඩේෂන්ස් ඒ වගේම ડોක්ටර් ස්පෙෂලයිසේෂන්ස් ඒ වගේම මොකක් හරි හෙල්ත් ඉමර්ජන්සි එකදී අවශ්‍ය ෆස්ට් ඒඩ්ස් ගන්න අන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් හදනවා කියන එක මම මෙතන කෙටියෙන් ලියලා තියෙනවා. මම මේවලට පොඩ්ඩක් බලාගන්න පුළුවන් වෙන විදිහට තමයි හිමින් මේක පොඩ්ඩක් ස්ක්‍රෝල් කරේ. ඊට පස්සේ මෙතන එනවා specific objectives. මෙතන අනිවාර්යයෙන්ම ඔයාල කියන්න ඕනේ to achieve the above main objective the following sub objectives needed to be achieved. මෙන්න මේ ලොකු system එක achieve කරගන්න මෙන්න මේ components ටික sub objectives ටික achieve කිරීම වැදගත් වෙනවා කියන එක තමයි ඒකේ අදහස. හරි. දැන් මෙතන ඉඳන් ලියන්නේ තමන්ගේ personal research component එක ගැන. මුලින් මෙනවා collection of audio data sets. ඔයාලා අනිවාර්යෙන් දන්නවනේ අනිවාර්යෙන් අපි machine learning model එකක් හදද්දී අපිට data අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මම මෙතනදී කරන්නේ audio based machine learning model එකක් හින්දා මට audio data sets අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම කියනවා since there is no prior audio data set has been collected on Sri Lankan e-channeling domain, the plan was to create a comprehensive audio data set which has a rich vocabulary to train the machine learning model. මෙතන මම කියන්නේ ශ්‍රී ලංකාවේ e-channeling domain එකට අදාළ audio data set එකක් කලින් එහෙම record කරලා නැහැ. එම නිසා target එක තමයි මෙන්න මෙහෙම speakers ලා 10 දෙනෙක්ගෙන් genders දෙකම include වෙන පරිදි මම data set එකක් collect කරගන්නවා කියලා. ඇත්තටම තිබ්බ situation එක අනුව මගේම voice එක තමයි මට අන්තිමට මේකට use කරන්න ඕනේ. ඒක ලව් කරා මොකද තිබ්බ තත්ත්වෙත් එක්ක අපිට වොයිස් ඩේටා ගන්න බැරි වුණා. එතකොට මම තමයි ඔඩියෝ ක්ලිප්ස් මට මතක විදිහට 600 ගණක් විතර රෙකෝඩ් කරා. රෙකෝඩ් කළා තමයි මැෂින් ලර්නින් මොඩල් එක හැදුවේ. ඊට පස්සේ මම කියලා දිනවා ඔඩියෝ ඩේටා will be collected from the phrases that are related to each channeling domain and will include. Each channeling domain එකට අදාළ විදිහට තමයි මේ ඔඩියෝ ඩේටා ටික කලෙක් කරගන්නේ. මේවා ඇතුලේ අදාළ වෙනවා ශ්‍රී ලංකාවේ තියෙන හොස්පිටල් වල නම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න දොස්තරලාගේ නම්, අපොයින්ට්මන්ට් බුකින් රිලේටඩ් කන්වර්සේෂන්ස්, ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එකක් අපි බුක් කරද්දි කියන සාමාන්‍ය කන්වර්සේෂන් එකට අදාළව මෙතන අපේ කන්වර්සේෂන්ස් තියෙනවා. ඒතර යූසර් සිග්නස් රිලේටඩ් කන්වර්සේෂන්ස්, ඒ කියන්නේ පාවිච්චි කරන යූසර්ට තියෙන ලෙඩ මොනවාද, අන්න ඒවට රිලේටඩ් කන්වර්සේෂන්. ඊට පස්සේ ස්මෝල් ඉමර්ජන්සි රිලේටඩ් වොයිස් කරන සේෂන්ස්. හදිසි අපි ෆස්ට් ඒඩ් එකක් වගේ රෙකමෙන්ඩේෂන් එකක් ගන්න ඕනොත් ඒකට අදාළ වොයිස් කට්ස් වුණත් අපි අරගෙන මේ මැෂින් ලර්නින් මොඩල් එකට දානවා කියන එක තමයි මම මෙතන අදහස් කරේ. ඊට පස්සේ මම කියනවා ප්‍රී ප්‍රොසෙසින් ඔෆ් ඔඩියෝ ඩේටා සෙට්. දැන් මෙතන ඔඩියෝ ඉන්ජිනියරින් පැත්තටත් පොඩ්ඩක් යනවා. එතකොට දැන් මම මේකේ රිසර්ච් කරා ගොඩක් කොහොමද ඔඩියෝ, ඒ කියන්නේ ඔඩියෝ එකක් කොහොමද මට මේ මැෂින් ලර්නින් මොඩල් එකට අදාළ පරිදි ෆීච එක්ස්ට්‍රැක් කරගන්න ලේසි වෙන්න හදන්න කොහොමද කියලා මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් මෙතඩොලොජි එක යටතේ. එහෙමනම් දැන් මම මෙතන කියලා තියෙනවා prior training to the machine learning model the audio data set has to be pre-processed according to certain requirements.
අන්න මැෂින් ලර්නින් මොඩල් එකට අපි ඔඩියෝ ඩේටා සෙට් යවන්න කලින් ඔයාලා දන්නවා ඕනම මැෂින් ලර්නින් මොඩල් එකට ඩේටා දාන්න කලින් ප්‍රී ප්‍රොසෙස් කියලා මෙකනිසම් එකක් තියෙනවා. ඒකෙදි ගොඩක් වෙලාවට අපි කරන්නේ ඩේටා ක්ලීන් කරන එක. ඒ වගේම ඔඩියෝ වලට ඔඩියෝ ඉන්ජිනියර් සයිඩ් එකේ තියෙනවා මෙන්න මෙහෙම ඩේටා සෙට් එක ප්‍රී ප්‍රොසෙස් කරන විදිය. මම ඒවා මෙතඩොලොජි එක යටතේ කියලා දෙන්නම්. ඊට පස්සේ කෝපස් ක්‍රියේෂන්. දැන් මේ හැමතිස්සෙම ඔබ්ජෙක්ටිව් වලට ගොඩක් ලියන්න ඕනේ නැහැ. ඔයාලා කියන්න ඕනේ මොනවද තියෙන මේන් ඔබ්ජෙක්ටිව්ස් දෙක, ඊට පස්සේ සබ් ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියන එක. ඒ වටේට මෙහෙම පොඩි විස්තරයක් කිව්වහම ඇති. ඊට පස්සේ කෝපස් ක්‍රියේෂන්. දැන් මෙතන මේ ෆයිල්ස් වෙනම හදන්න ඕනේ කොහොමද ඒ වචන ප්‍රනවුන්ස් වෙන්නේ කියලා. ඒ වගේම ඩික්ෂනරියක් වෙනම හදන්න ඕනේ ෆයිල් IDs යටතේ තියෙන. ඊට පස්සේ මම මෙතන ලියලා තියෙනවා ඒ extensions මොනවාද, ඒ වගේම කොහොමද audio file එකයි ඒ වගේ ෆයිල් ID එක තමයි save කරන්නේ. ඒ කියන්නේ මේ ෆයිල් එක මොකද්ද, ඒකේ මොකද්ද කියවෙන sound එක. මේක ගොඩක් phonetics පැත්තට තමයි යන්නේ. එහෙම ෆයිල්ස් ටිකකුත් හදාගන්න වෙනවා. ඒක තමයි මම corpus creation කියලා කිව්වේ. ඊට පස්සේ create necessary model files. දැන් මෙන්න මේක මම ඇත්තටම docker දාලා තමයි train කරේ. docker දාලා train කළා අපිට ගන්න පුළුවන් ඒ මොඩල් එක ඩික්ෂනරි, ඒ වගේම ලැන්ග්වේජ් මොඩල් එක ට්‍රේන් වෙලා මෙන්න මේ පොකට් ස්පින්ස් ෆ්‍රේම්වර්ක් එක යටතේ අපිට අවුට්පුට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අකුස්ටික් ෆීචර් ෆයිල්ස්. ඊට පස්සේ මම මේ රිසර්ච් කරලා තමයි මේ ටික ඔක්කොම හොයාගත්තේ. එතකොට මේකේ මම කියලා තියෙනවා මෙහෙම ටූල් එකක් තියෙනවා ස්පින්ස් බේස්ලා දීලා තිබ්බ. ඒකෙන් අපිට මෙන්න මෙහෙම ඒවා ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක ජෙනරේට් කරලා මෙන්න මේ අදාළ acoustic parameters ටික පුළුවන් speech එකෙන් extract කරලා ගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම මෙන්න මේ extension යටතේ තියෙන files වල save වෙනවා කියලා තමයි මම කියලා තියෙන්නේ. දැන් මෙතනදී අපි වැඩිපුර කියන්න යන්නේ නැහැ. මොකද ඒවා methodology section එකේ තමයි අපි ගොඩක් කියන්නේ. ඊට පස්සේ train the model. model එක train කරලා model files ටික ගන්න. ඊට පස්සේ create android app. ඊරසිනා create the android application and implement the train model. දැන් ඇත්තටම අපි model එක තියන් ඉඳලා වැඩක් නැහැ නේ. අපි ඒක implement කරන්න ඕනේ android studio එකේ android phone එක. ඊට පස්සේ create thread based user interface and integrate with the model so that the application is able to translate user voice data into text and view it in a chat thread. ඒ කියන්නේ එතකොට මේ machine learning model එකට අපි මොකක් හරි ඒ කියන්නේ ෆෝන් එක යූස් කරද්දි ෆෝන් එකට කතා කරාම ඒක ලස්සනට chat thread එකක් විදිහට පෙන්වන්න ඕනේ ට්‍රාන්ස්ලේට් වෙලා කියන එක තමයි එතන ඒ අන්තිමට අදහස් කරේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ආයේ හම්බ වෙමු.